දෙවැනි ප්‍රදේශ කිහිපයක මේ දිනවල තද සුළං පවතිනවා. කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිර්තදිග මෝසම් සක්‍රිය වීමත් සමග දිවයින පුරා තද සුළං ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි. කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් මෙටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇතිවී හැකි බවයි. ඊයේ පැවති මෙවැනි සුළං තත්ත්වයක් හේතුවෙන් අකුරස්සර ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් සිදු අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගිය අතර තවත් 2 දෙනෙකු බරපතල තුවාල රෝහල්ගත කෙරුණා. මේ අතර බලංගොඩ සහ බදුල්ල ප්‍රදේශයේද ඊයේ මෙලෙස සුළං දක්නට ලැබුණා. සැරයි හුළඟ දූවිලි එනවා කැරකි. අමුතුම හුළඟක් තියෙනවා දූවිල්ලත් එක්ක. මාර ඉදිහට අවු සැරයි මේ හුළඟයි තියෙනවා. හරි අමාරුයි මේ ඉන්න හුළඟ. හරිම සැරයි දූවිල්ලත් එක්ක තමයි අතු ගෑවත් ඉවරයක් වෙන්නේ. දූවිල්ලත් එක්කම එන්නේ හුළඟ. මේ පළතුරු ඔක්කොම කළු වෙනවා, කුණු වෙනවා, සේරම හුළඟට මෙයාවෙන්නේ. කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල පවතින තද සුළං සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි.